ආයුබෝවන් කියලා යාලුවෝ හැමදෙනාම අදත් සාදරයෙන් පිළිගන්නවා. ඔගොල්ලෝ අදත් මේක තුලා ඉන්නේ SL online අපේ YouTube channel එකේ ඉන්න තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් මම අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න හිතුවේ ටිකක් වෙනස් විදිහේ මාතෘකාවක් ගැන. ඇත්තට වෙනස් විදිහේ මාතෘකාවක් කියවට අපේ channel එක හරහා technology සම්බන්ධ videos, ඒ වගේම e-money සම්බන්ධ videos තමයි ගේන්නේ. ඉතින් අද මාතෘකාවත් e-money සම්බන්ධවම තමයි. නමුත් ටිකක් වෙනස් විදිහේ මාතෘකාවක්. ඉතින් ගොඩක් දෙනා දන්න ඇති Lion's Share ඇත්තටම ගොඩක් අය මේ වචනේ අහලා තිබ්බට ගොඩක් අය මේක ගැන හරි හැටි අවබෝධයක් නැහැ. ඒ වගේම මේක ගැන හරි හැටි යාලා දත් හොයන්න උත්සාහ කරාට හරියට අයිඩියා එකක් ගන්න බැරි වෙනවා. ඉතින් මම මේ වීඩියෝ එකෙන් Lion's Share සම්බන්ධව මම දන්න හැම විස්තරයම ඕගොල්ලන්ට ගේනවා. වීඩියෝ එකත් එක්ක එකතුලා ඉන්න අපි වීඩියෝ එකට ගිහින් කතා කරමු. මොකද්ද මේ Lion's Share කියන්නේ කියලා. යාලුනේ මුලින්ම කියන්න ඕන Lion's Share කියන්නේ සරලවම කිව්වොත් ස්මාර්ට් කොන්ට්‍රැක්ට් එකක්. ඒ කියන්නේ නෙට්වර්ක් මාකටිං එකක්. මේක සම්බන්ධව විවිධ අදහස් දක්වනවා. ඒ කියන්නේ සමහරු පිරමීඩ් කියලා මේකට බයිනා ඔය විදිහේ විවිධ දේවල් තියෙනවා. නමුත් ඔයාලා ඇත්තටම දන්නේ නැති පිරමීඩ් කියන දේ මොකද්ද වෙන්නේ කියලා. ඕගොල්ලෝ දන්නේ ශ්‍රී ලංකාවේ ජම් යම් තැන්වල වෙනවා. ඒක ශ්‍රී ලංකා රජයේ නීති රීතිවලට අනුව ඒක වැරදි. ඒ කියන්නේ රූල්ස් වලට අනුව මේ පිරමීඩ් කියන දේ ලංකාවේ තුල කරන්න බෑ. ඉතින් පිරමීඩ් එකේ වෙන්නේ මම ඒක ගැන සරලව කියන විතර මේක අයිඩියා එකක් ගන්න පුළුවන් හින්දා පිරමීඩ් එකේදී වෙන්නේ පිරිසක් එකතු කරනවා. ඒ කියන්නේ පල්ලෙහා මේක නිකන් අර ගහක හැඩයකට අතු බෙදි බෙදි වගේ පල්ලෙහා පල්ලෙහා එකතු වෙවි යනවා. උඩ ඉන්න පුද්ගලයාට සෑහෙන හිතා ගන්නවත් බැරි මුදලක් එකතු වෙනවා. ඒක තමයි පිරමීඩ් කියන්නේ. ඒ කියන්නේ පල්ලෙහා ඉන්න එකේ එකතු වෙවි ඉහළ ඉන්න පුද්ගලයෝ හිතා ගන්නවත් බැරි විදිහට පෝසත් වෙනවා. මේක තමයි ඇත්තම කතාව. ඇත්තම පිරමීඩ් වලින් වෙන්නේ ඒක. නමුත් මේ Lion's Share එක සම්බන්ධව ඒක ගැව්වොත් මේ Lion's Share එක එහෙම වෙන්නේ නැහැ. Lion's Share එකත් එක්ක සංසන්දනය කරොත් මේක සම්පූර්ණයෙන්ම රන් වෙන්නේ කොයින් මාකට් එකත් එක්ක. ඕගොල්ලෝ දන්නේ නැති කොයින්. සාමාන්‍යයෙන් බිට්කොයින් ගැන ඕගොල්ලෝ නොදන්න කෙනෙක් නැති තරම් බිට්කොයින්, ඩොග්කොයින්, එතනියම්, ලයිට්කොයින් ඕවා තමයි කොයින්. ඉතින් මේ Lion's Share කියන එක හදලා තියෙන්නේ මේ කොයින් මාකට් එකත් එක්ක රන් වෙන්න. ඒ තියෙන කොයින් ඩිජිටල් කරන්සි. ඒවත් එක්ක රන් වෙන්න තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් මේ ඇත්තටම මේ ඩිජිටල් කරන්සි එක රන් වෙන මේක හැදුවර මේකේ අයිතිකාරයක් නැහැ. මේක ඔටෝමැටිකලි රන් වෙනවා. මේක සරලව වෙන දේ මම ඔයාලට පැහැදිලි කරුත් එහෙම මේකේ මුලින්ම ආවේ දැන්ට මාස 6කට විතර කලින් තමයි මේ Lion's Share කියන platform එක රිලීස් වුනේ. ඉතින් මේකත් එක්ක මුලින්ම රිලීස් වුනේ Ethereum කියන coin එක. Ethereum කියන coin එකෙන් මේකට ඉන්වෙස්ට් කරලා තමයි මේකත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්කම තිබ්බේ. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ඇති මේ ගෙවුණු මාස කිහිපේ Ethereum coin එක තිබ්බා වගේ දෙතුන් ගුණයකින් වැඩි වුණා. ඉතින් මේ වැඩි වුණ හේතුව තමයි මේක. මේ Lion's Share කියන එක. ඔයගොල්ලෝ දන්නවා ඇති මේ Lion's Share එක ආවන් පස්සේ Ethereum කියන coin එකෙන් මේකට ජොයින් වෙන්න තිබ්බ ජොයින් ෆ්‍රී එක වුණේ රුපියල් 2300ක් වගේ මුදලක්. ආසන්න වශයෙන් 2004 2300 සහ ඒ අතර මුදලක් තමයි තිබ්බේ. නමුත් ඕගොල්ලෝ හිතා ගන්නවා බැරි විදිහට මාස දෙකක් ඇතුළත Ethereum coin එක මේකට ජොයින් ෆ්‍රී එක 9000 ගණක් වගේ වෙන එක 9000 ගණකටත් වැඩි ගණක් වෙන එක ඉහළ ගියා. ඒකට හේතුව තමයි මේකත් එක්ක Ethereum coin එක අරගෙන මිනිස්සු සෑහෙන ප්‍රමාණයක් ජොයින් වුණා. ඒ වගේම Ethereum coin එක ඉහළ ගියා. ඉතින් ඒකෙන් ගොඩක් අය සෑහෙන ප්‍රොෆිට් එකක් ලබා ගත්තා. ඔයගොල්ලෝ තේරෙන්නේ නැති අර 2000 ගණන් ඉන්වෙස්ට් කරලා තියෙද්දි ප්‍රොෆිට් එක මේ සෑහෙන ප්‍රමාණයක් ඉහළ නැග්ගම පස්සේ අර 9000 ගණන් ගියාපුවම අර 2000 ගණන් 9000 ගණන් අතර තියෙන පරතරය තමයි සම්පූර්ණ ප්‍රොෆිට් එක. ඉතින් මේ විදිහට ගොඩක්ම ලොකු ඉන්කම් එකක් ගන්න හැකියාවක් ලැබුණා ගොඩක් දෙනාට ඒ කොයින් වලින්. ඉතින් ඒ විදිහට තමයි කොයින් එකෙන් මේකට ඉන්වෙස්ට් කරලා වැඩේට සම්බන්ධ වෙන්න හැකියාව තිබ්බේ. ඉතින් අවසානයේ උනේ Ethereum coin එක ඉහළ ගියන් පස්සේ මිනිස්සුන්ට මේකත් එක්ක ජොයින් වෙන්න බැරි වුණා. මොකද ඕනම කෙනෙක් ඕගොල්ලෝ උනත් දන්නේ නැති රුපියල් 9000 ගණක් ඉන්වෙස්ට් කරනවා කියන ටිකක් අපහසු දෙයක්. ටක් ගුරුවරු පුද්ගලයන්ට කරන්න අමාරු දෙයක්. සමහර අයට පුළුවන්, ගොඩක් දෙනාට අමාරුයි. ඊට පස්සේ තමයි මේකට මේ 1300 කතාව ගෑවෙන්නේ. ඇත්තරම ඊට පස්සේ තමයි මේකට අලුත්ම තිබ්බ ට්‍රෝන් කියලා තව coin එකක් තිබ්බා. මේ ට්‍රෝන් coin කියන එක මේකට හඳුන්වා දුන්නා. එතකොට උනේ මේ ට්‍රෝන් coin කියන එකට මේකට සම්බන්ධ වෙන්නේ හැකියාවක් ලැබුණා. ඒතකොට අර රුපියල් 9000 ගණක් ඉන්වෙස්ට් කරලා Ethereum coin එකෙන් join වෙන්න බැරි අයට Tron කියන coin එකෙන් මේකට රුපියල් 1300ක් වගේ ප්‍රමාණයක් ඉන්වෙස්ට් කරලා join වීමේ හැකියාව තිබ්බා. ඒක තමයි මේ දැනටත් රන් වෙන්නේ. ඉතින් මේ වෙනකොට මේක සෑහෙන ප්‍රමාණයක් පැතිරලා යනවා. මේ වෙනකොට මම හිතන 50000 ගණක් මේ ගෙවුණු මාස ආසන Tron coin එක මේකට සම්බන්ධ වෙන මාස 3ක් වගේ කාලයක් ඉඳන් මේ ගෙවුණු මාස 2 3 ඇතුළත 50000 ගණන් වල සම්බන්ධ වෙලා දැනට ඉතින් සෑහෙන ලොකුවට මේක රන් වෙනවා. ඉතින් මේකේ තියෙන වෙනස තමයි ඕනම කෙනෙකුට ඕනම වෙලාවක Tamanth ඉහළින් ඉන්න පුද්ගලයාව පහු කරලා යාමේ හැකියාව පවතිනවා. ඒ කියන්නේ දැන් අපි හිතමු ඔයා කෙනෙක්ගේ යටින් ජොයින් වුණා. ඒ කියන්නේ ඔයා කෙනෙක්ගේ යටින් ජොයින් වුණාම දැන් ඊට පස්සේ එයා ඉන්නේ ලෙවල් 2 කියමුකෝ. ඔයාට උඩින් ඉන්නේ කියලා ලෙවල් 2 ඉන්නවා. ඊට පස්සේ ඔයා එයා යටින් ජොයින් වුණාම ඒ ඔයාට වෙන්නේ ලෙවල් 1. ඔයාට උඩින් ඉන්නේ කියලා ලෙවල් 2.
මේක ලෙවල් තියනවා ලෙවල් 100ක් දක්වා. ඉතින් ඔයාට පුළුවන් උඩ ඉන්න එක්කිනවා පාස් කරලා යන්න. ඒකට කරන්න තියෙන්නේ ඔයාට යාළුවෝ ගේන්න එහෙමත් නැත්නම් ඔයාට සල්ලි දීලා පර්චේස් කරලා ඔයාගේ ලෙවල් එක අප් කරගන්න. එතකොට ඔයා ලෙවල් 2 අප් කරලා 3 අප් කරපු ගමන් අර ඔයාට උඩින් ඉන්නේ 2 නේ. එයාව පහු කරලා ඔයා උඩට එනවා. අන්න ඒ විදිහට තමයි මේක සම්පූර්ණ සිස්ටම් එක හදලා තියෙන්නේ. ඉතින් ඒක නිසා ඕනම කෙනෙකුට තවත් කෙනෙක් අභිවායමේ හැකියාව පවතුනා මේ කොන්ට්‍රැක්ට් එක හරහා. ඒ වගේම අනිත් වැදගත්ම කාරණේ තමයි මේකට ජොයින් වෙන්න පුළුවන්. මේකට ජොයින් වෙන්න පුළුවන් වෙන්නේ රෙෆරල් ලින්ක් එකක් හරහා විතරයි. ඒක තමයි නෙට්වර්ක් මාකටිං එකක් කියන්නේ. මේකට කාටවත්ම ඩිරෙක්ට්ලි ජොයින් වෙන්න බෑ. කවුරු හෝ කෙනෙක් මාර්ගෙන් විතරමයි ජොයින් වෙන්න පුළුවන්. ඉතින් ඒක තමයි නෙට්වර්ක් මාකටිං කියලා කියන්නේ. ඉතින් ඊළඟ කාරණේ තමයි මේක ට්‍රාන්සැක්ෂන්. එහෙමත් නැත්නම් ගනුදෙනු වෙන්නේ කොහොමද? මේකට ඔයාලා සම්බන්ධ වෙන්න කලින් මුලින්ම ට්‍රෝන් ලින්ක් ඇප් කියන එකක් තියෙනවා මේ ප්ලේ ස්ටෝර් එකේ. ට්‍රෝන් ලින්ක් ඇප් එක අන්න ඒගොල්ලෝ ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරලා ඒක රෙජිස්ටර් වෙලා ඉන්නවා. ඒක හරහා තමයි ඔයාගේ සම්පූර්ණ ගනුදෙනු, ඒ කියන්නේ ඔයාගේ වොලට් එක තමයි ඒක. ඒක හරහා තමයි සම්පූර්ණ මුදල් එවීම සහ යැවීම සිදු වෙන්නේ. ඉතින් අනිත් වැදගත්ම කාරණේ තමයි මේකත් එක්ක මේ මුලින් ජොයින් වුණා අයට සෑහෙන වාසියක් තියෙනවා. ඒ අය මේක දැන්ට මේකට සෑහෙන විදිහට earn කරලා තියෙනවා. ඒ වගේම තවත් කාරණයක් කියන්න ඕන, ඔයාලට තුන් දෙනෙක් අඩුම වශයෙන් මේකේ තුන් දෙනෙක්වත් ඉන්වෙස්ට් කරන්න ඕන. මොකද ඔයා පළවෙනි වතාවේ 1300ක් ඉන්වෙස්ට් කරපුවාම ඒක මේ කන්ටැක්ට් එකට ඇතුල් වෙනවා. මේ ස්මාර්ට් කන්ටැක්ට් එකට රන් වෙන්න ඇතුල් වෙනවා. ඊට පස්සේ ඔයා යාළුවෙක් ගෙනාවොත් තමයි ඔයාලට 1300ක් ලැබෙන්නේ. හැබැයි අනිත් කාරණේ තමයි ඔයාලට තුන් දෙනෙක් ගේන්න පුළුවන් මේ හැකියාව තියෙනවා. ආව මාසෙන් තුන් දෙනෙක්වත් මේකට සම්බන්ධ කිරීමේ හැකියාව තියෙන්න ඕන. එහෙම නැතුව මේ වෙලෙට අත ගහන්න එපා. ඇත්තම කාරණේ තමයි ඒක. යන්තිසි හේගින් ඔයාට යාළුවෙක් හෝ එකම කෙනෙක්වත් මේක ගේන්න බැයි නම් මේ වැඩේට අත ගහන්න එපා. මොකද ඒක තමන්ට පාඩුවක් වෙනවා. තමන්ට මේකට යාළුවෝ ගේන්න පුළුවන් නම් විතරක් මේකට ජොයින් වෙන්න. ඒක තමයි වැදගත්ම කියන කාරණේ. මොකද සමහර අය එක එක ප්‍රශ්න වලට මුහුණ දෙලා තියෙනවා. මොකද සමහර අය බොරු කියලා මේක රවට්ටගෙන මේකට අන්දගෙන ඉවරලා අන්තිමට මේ මිනිස්සුන්ට යාළුවෝ ගේන්න බැරිනම් මේ මිනිස්සු අතරමං වෙනවා. ඉතින් ඇත්තම කතාව තමයි යාළුවෝ ගේන්න පුළුවන් මේ හැකියාව කොහොමද? යාළුවෝ කියන්නේ මහවඩක් නෙවෙයි, ආවම වශයෙන් තුන් දෙනෙක්වත් හෝ තුන් දෙනෙක් හෝ ගේන්න හැකියාවක් පාවිච්චි කරනවා. මොකද මේක වෙන්නේ සරලව වෙන දේ තමයි එක පුද්ගලෙක් ගෙනාවොත් ඒ කෙනෙක් ඔයාට ලැබෙනවා. දෙවෙනි පුද්ගලයා ගෙනාවොත් දෙවෙනි කෙනෙක් පුද්ගලයාගේ ඉන්කම් එක 1300 ක්‍රෝන් ප්‍රමාණයක් ඔයාට ලැබෙනවා. තුන්වෙනි එක ඉහළට යනවා. අන්න ඒ විදිහට තමයි මේක සාමාන්‍ය විදිහට රන් වෙන්නේ. ඉතින් මේක තව වෙනම ලයන් ෂෙයා 1 සහ 2 කියලා වශයෙන් කොටස් දෙකකුත් මේක රන් වෙනවා. ඉතින් මම අර කියපු විදිහට තමයි යාළුවෙක් ගේන්න හැකියාව තියෙනවා. මොකද ගේන්නේ කියලා ඒ පළවෙනි සහ දෙවෙනි එක උඩට යන තමන්ට හිමි වෙනවා. තුන්වෙනි එක උඩට යනවා. නැවත හතරවා හතරවෙනි එක ගෙනාවොත් ඒක හතර කියලා වැටෙන්නේ නැහැ. ඒකත් 1 2 3 කියන ගණනේ තමයි ඈත් වෙන්නේ. 1 2 3 ඇවිල්ලා ආපහු ආයේ 1 2 3 එනවා. එතකොට 1 2 ඔයාලට ලැබෙනවා. තුන්වෙනි එක උඩට යනවා. ඔන්නම තමයි මේකේ සරලව වෙන්නේ. හරි යාළුවනේ, ඉතින් මට අද ඕනුනේ මේ ලයන් ෂෙයා එක කියන සම්බන්ධව ගොඩක් අයට ගැටලු ඇවිල්ලා තිබ්බා. ඒ වගේම මටත් කීප දෙනෙක් මැසේජ් කරලා තිබ්බා හරියට මේක ගැන විස්තරයක් කරන්න කියලා. ඉතින් මේ වීඩියෝ එකක් හදලා දැම්මේ ඒතර සම්පූර්ණම අයිඩියා එකක් ගන්න පුළුවන් හින්දා සහ මම දන්න හැමදේම තමයි මම මේ ගැන අදහස් දැක්වුවේ. ඒ වගේම ඔයාලා තියෙන එක්ස්පීරියන්ස් සහ ඔයාලා මේක කරන අය ඉන්නනම් එයාගේ අදහස් සහ ඔයාලට මොනවද ප්‍රශ්න ගැටලු කියනවා ඒවා බල්ලහෙන් කමෙන්ට් කරන්න. අපි කමෙන්ට් සෙක්ෂන් එකෙන් සාකච්ඡා කරමු තව දේවල්. එහෙනම් අද මට මේ වීඩියෝ එකෙන් කතා කරන්න උනේ මේක ගැන. මොකද ගොඩක් දෙනෙක් ප්‍රශ්නයක් වෙලා තිබ්බා. ඉතින් අන්තිමටත් කියන්නේ ඕගොල්ලොන්ට යාළුවෙක් එකම පුද්ගලයෙක් එක යාළුවෙක් හෝ දෙන්නෙක්ව ජොයින් කරන පුළුවන් නම් විතරක් මේ වැඩේට සම්බන්ධ වෙන. නැත්නම් ඕගොල්ලොන්ගේ රුපියල් 1300 කියන්නේ මුදලක්. ඒකත් අපතේ යනවා, අපරාධයක් වෙනවා. ඉතින් ඒක නිසා කෙනෙක්ව ජොයින් කරන පුළුවන් නම් විතරක් මේකට සම්බන්ධ වෙන්න ආයෙත් ආරාධනා කරනවා. ඒ වගේම තවත් මට අමතකුණ දෙයක් තිබ්බා. ඕගොල්ලොන්ට මේ කොයින් බයි කරන්න නැතුව, ඒ කියන්නේ ඔයාලට විත්ඩ්‍රෝ කරගන්නෙත් නැතුව එහෙම ඔයාලට සෙල් කරගන්න හැකියාව තියෙනවා. මේකෙම මේ ෆෝන් එක හරහාම සෙල් කරගැනීමේ හැකියාවක් තියෙනවා. හරි යනවා. ඉතින් මට මේ වීඩියෝ එකෙන් කතා කරන්න ඕනේ මේක සම්බන්ධව. ඉතින් වීඩියෝ ගැන ඔයාලගේ අදහස් පල්ලෙහාට කමෙන්ට් කරන්න. අපි තවත් මේ වගේම අලුත්ම ටෙක්නොලොජි සහ ඊමණි සම්බන්ධ වීඩියෝකින් හමු වෙමු. එහෙනම් ඔයගොල්ලන්ට සුබ දවසක්. අපි SL online.